විශේෂයෙන්ම පහුගිය කාලවකවානුව පුරාවට දිගින් දිගටම සමගි ජන බලවේගෙත් සමගි ජන සන්ධානෙත් අප මන්ත්‍රී මණ්ඩලය ඉතාමත්ම පුළුල් ලෙස රටේ උද්ගත වී තිබෙන දෙවන්ත අර්බුදය පිළිබඳව සමාජීය ආර්ථික දේශපාලන විසණය පිළිබඳව සාකච්ඡා කරා. ත්‍රිනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගෙත් ඒ වගේම සෙසු ආගම් සියල්ලක්ම නියෝජනය කරන ඒ ආගමික නායකින්ගෙත් යෝජනාවක් තිබුණා. රටේ තත්ත්වය සමනය කරන්නට ස්ථාවර කරන්නට යම් කිසි තීන්දුවකට ප්‍රවේශ වන්නේ කියන කාරණා විශේෂයෙන්ම ඒ අවස්ථාවේ අපි ජනාධිපතිවරයාගෙනුත් ලැබුණු ආරාධනාව සලකා බලලා මේ කාර්යයට සත්කාරක පාර්ශ්වයක් හැටියට ගෞරවනීය මහා සංඝරත්නයේ නියෝජනය වෙන ඒ සංඝ පීත්‍රවරුන් ගණනාවකගේ සංවිධානයකත් ඒ වගේම නීති සංගමේ මැදිහත් වීමත් තුළ ඒ සාකච්ඡා පෝෂණය කරන්නට අපි කටයුතු කරා. අද දිනේ අපි ප්‍රකාශයට පත් කරනවා පහත සඳහන් එකඟතාවයන් වලට යටත්ව විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂයේ හැටියට සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ අපේ මූලිකත්වෙන් අග්‍රාමාත්‍ය ධූරය ප්‍රමුඛ කරගත් රජයක් පිහිටවන්නට අපි තීන්දුව කරාද දවසේ විශේෂයෙන්ම ඒ එලෙස ක්‍රියාත්මක කිරීම උදෙසා අවශ්‍ය ප්‍රධාන එකඟතාවයන් වන්නේ නිශ්චිත අවම කාල රාමුවක් තුළ ජනාධිපති ධූරයෙන් ඉවත් වීමට එකඟ වීම සති දෙකක කාලයක් තුළ සියලුම පක්ෂවල සහයෝගය ලබාගෙන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්නට සහ බලාත්මක කරන්නට කටයුතු කිරීම. දැනටමත් ඉදිරිපත් කර තිබෙන 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඒ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් කරලා සංශෝධනයක් කරලා පවතින විධායක ජනාධිපති ධූරය සහ විධායක ජනාධිපති ක්‍රමවේදය අහෝසි කිරීම සඳහා සියලු පක්ෂ එක්ව සහයෝගයෙන් කටයුතු කිරීම අපි අදහස් කරන්නේ වේගවත්ම ක්‍රමවේදය එහෙම නැත්නම් අවම අවශ්‍ය කාලය පාවිච්චි කරලා ඒ කාර්යය ඉෂ්ට සිද්ධ කිරීම ජන ජීවිතයේ යථා තත්ත්වයට පත්කොට නීතියේ ආධිපත්‍යය තහවුරුකොට ඉහත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ස්ථිරසාර රජය පිහිටුවීම සඳහා ජනතාවට අවස්ථාව ලබා දීම ඒ උදෙසා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වේ ඉහත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ඒ බලගැන්වීම සහ තවදුරටත් අගාධයට ඇද වැටෙන ආර්ථිකය පාලනය කිරීම සඳහා අප සතුව ක්‍රියාශීලී කාර්යශූර ප්‍රබුද්ධ ප්‍රශස්ත කණ්ඩායමක් සතුව තිබෙනවා ඒ කණ්ඩායම වගේම පැහැදිලි තිරසර වැඩසටහනකුත් අප සතුව තිබෙනවා
එවගේම මම කියන්න කැමති මේ සියලු කරුණු කාරණා පදනම් කරගන්නට ඉවහල් වුණා ඊයේ දිනේ ජනාධිපතිවරයා ජාති අමතා කතා කරපු ඒ ප්‍රකාශයේ අඩංගු කරුණු කාරණා ඒ තුලින් අපි දුටුවා යම් කිසි පැහැදිලි ප්‍රකාශයක් ඍජු ප්‍රකාශයක් රටට व्यवस्था प्रतिसंस्करण क्रियादाम्यान पिलिवागा ए पदनम करगेन तमाई अद ऋजुवम लिपियकिन जनाधिपति वरयाट अपि दनुन दुन्ने अपि सूदानम रट मे वटी तिबेन प्रपातेन गुडगनीम संधा अवश्य ए दवंत वेडसटहन क्रियात्मक करा कुशलतावे दक्षतावे हकियाव सतु प्रशस्त खंडायम अपसतु हबै अपे खंडायमट ये कर्तव्य इष्ट किरीम सदा समस्त जन समाजे कुशलतावयन दक्षतावयन वलिन पिरिपुन सैम सीरु देना बेहदे किन तोरव एक राशि करगन्नट अपि सूदानम एनिसा मे प्रकाशयत समग अपि लिपियकिन दनु दुन जनाधिपतिवरयाट මේ වැඩසටහන ඉදිරියට ගෙන යන්නට මේ එකගතාවයන් වලට අනුකූලව මේ කොන්දේසි වලට අනුකූලව අපි සූදානම් හෙට දිනේ සිට වැඩ කටයුතු ආරම්භ කරන්නේ